ුද්දාශ්කතමයි ෞතික ධර්මතාවය එත් අපි පතැ දිකාරණේ බෞතික ධර්මතාව දකිනය නව වෙනුවට ආධ්‍යාක්මික ධර්මතාවය දකින්න තමයි හද විඤ්ඥානය කියන්නේ වැඩකාරයෙක්න විඤ්ඥානයේ වැඩ තියෙනවා පනස් දෙකක් පනස් දෙක් අපි කෙන චෛීතසික පනස් දෙකක් ඔබට මේවා සිද්ධාන්ත විදිටගෙන ග නොල් නං ඔය අිධර්ම පොතක් කරගෙන අභිධර්ම විනිශ්චය හරරි අබිධරම මාර්ගේ වගේ හැ පොතක් කරෙන ඔොට පුළුවන් බලන්න මේ අබිධර්මකාර්ක කියන්න දැනීම බාහිර ප්‍රශ්නත් එක්ම අන්නේ ඇවිලන තැන නිවී ඉන්න ඇල්විලෙන තැන නිවෙන්න පොරුදුවෙච්ච කෙනා තමයි හරියටම මේ සතිපට්ඨානය අල්ලගන්න ඉතින් අධදේශනාව දම්මානු පස්සනාව පවත් හැම දෙනාම සූදානම් වෙන්නේ අදත් ධර්මශ්‍රවනය කරන්න. අද අපි කතා කරන්නේ සතිපට්ටහා නේමතියන කොටසක් තමයි. බොහෝ දෙනා කියන හාමුදුරුව දැන් කායනු පස්සනාව ගැන වේදනානු පස්සන ගැන ිත්තනු පසන ග දේශනා රාශයක් කරලා තියනවා. එත්ම දම්මානු පස්සනාව කියන්නේ මොකක්තු කියලලා විශේෂයෙන් දේශනාවක් කරලා නැහැකේලා.ඉතින් අද දේශනාව, ධම්මානු පස්සනාව එතට මේ සතිපට්ටානේ තියෙන ධම්මානු පස්සනාව කියන්න මකක්ද මෙහෙම කිව්වා කෙනෙක් නිවන් මග අවසන් කිරීම සඳහා කරන්න ඕන ක්‍රමවේදය තමයි ධම්මානු පස්සනාව එතකොට චිත්තානු පස්සනාව තුළටත් වඩා ධම්මානු පස්සනාව තු අවබෝධය ලැබෙන වැඩ. ිත්තන ප්‍රසනාව තුළ තම ම්මන පසනාව ගැ් වෙලා තිීරමියෝ එකක්වත් සතිපට්ටානේ හතරම අපට වෙන වෙනම කරන්න බෑ එකට කරන්න වෙන්නේ තොට හැබැයි ප්‍රබල වශයෙන් අපට වැළගත් වෙන්නේ දම්මාන පස්සනාව මොකක්ද මේ ධම්ම කියලා කියන්නේ තර මේ ධම්ම කියන වචනය ගත්ත හම ධරමයටට ධම්ම කියලා කියනවා එවගේම ධර්මතාවලට ධම්ම කියලා කියනවා ධම්ම කිව් හම ධරමතා ැ අපිගත්තොත් හෙම අපිදන්නවා හොඳ ප්‍රසිද්ධ වැකයක් තමයි සබ්බේ සංකාරා අනිච්චාති එය වගේම සබබේ සංකාරා දුක්කාති හැබැයි ඒක තුම්වෙෙන එක කියන්නේ සබබේ ධම්මා අනත්තාති එතකොට සබබේ සංකාරා අනිච්චාති සිලු සංස්කාරයෝ අනිච්චයි සබ්බේ සංකාරා දුක්හා සිදු සංස්කාරයෝ දුකයි සබ්බේ සංස්කාරා නෙවෙයි සබ්බේ ධම්මා අනත්තා සියලුම ධර්මයෝ අනත්තයි දැන් එතකොට තර මේ ධම්ම කල එදනට කියන්නේ ඇයි අනත්්‍ය මේ අනත්ත කියන ස්වභභාව ගත්ත එ ධම්ම කියන ඇයි එක ගත්තේ අපි බලුමෙක් අපි මම වචන විග්‍රහ කිරීමක් කට යනවා නෙවේ මම මේ ධම්මානු පස්සනා වඩන විදිහ තමයි පැහැදිලි කරන්න හදැන්. දැන් අපි ලන්නවා හිත වැඩ කරන විදිහ. ඩම කෙනෙක් මේ දේශනා හනකොට මං විශ්වාස කරන පසුගගේ දේශනවල අපි චිත්තාාවන් පසනාව සිත වැඩ කරන විදිහම අහලා ඇති කියලා එතර මේ හිත කියන්න මොකක්ද අපි කරුණක්ක දියටටගත්තොත් අපි සිද්ධාන්තයක් දිේයට ගත්තත් සිත කියන්නේ දැනීමක් සිත කියනමකක්ද දැනීමක් දැනම් අපිට සාමාන්‍යෙන් හයක් ප්‍රමුඛ වශයෙන් තේරෙන උනාද පෙනීමක් ඇස ගඳ දැනීම රස දැනීම ස්පර්ශ දැනීම මතක්වීම තර පැෙනීම ඇසීම ගඳ දැනීම රස දනීම විස්ප්‍රශ දනීම තක්වීම කියන හය අපි දකිනවා එකන පේනකොට අපි මොකද වෙන්න කියලා දකිනවා එතර මේ හයට අමතරව අපි දන්නවා අපි ඒ පේන දේවල් සම්බන්ධෙන් සිතනවා පේ දේවල් සම්බන්ධයෙන් කතා කරනවා දවල් සම්බන්ධ ක්‍රියාත්මක වන සිට විල වචන ක්‍රියා තකර පැනීම සේ ගඳ දනීම රසදනීම පපශ් නීමක් වීම සිතීම කතාකරීම ක්‍රියා කරකිකම වැඩික් ම. එතකොට මේ චිත්තාාන පස්සනාව කියල කියන් බාහිරංගන්න අරම නුත් එක් අපි කොහමද වැඩ කරන්නගල අවධානයෙන් ඉන්නවා. මගේ ඇතුලාන්තේ කුමක්ද සිද්ධ වෙන්නේ. අන්න ඒක තමයි චිත්තාාු ප සිත්තක් බව දකිනක. සිත දිහා දකිනෙක් තො සිත වැඩ කරන විදී දකිනෙක්. අපි චිත්තන පස්සනාව ප්‍රධාන වශය ට පැහැදිලි කරන්නේ සිත හඳුනගන්න හේදෝ දකින්න. රාගයක් නම් රාගය බව දවේශයක් නම් දවේශය බව මෝහයක් නම් මෝහය බව ඇකිලෙන බවක් නම් දිගැහැරෙන බවක් නම් අන්නේ ස්වභාවයන් දකින්න. එක තමයි චිත්තහනු පස්සනාව. ඇයි එහෙම උනේ කියලත් දකින්න. හැබැයි ඒකට විසඳමතියෙන්නේ ර කියෙනවා දුක්ක නිරෝධ ගාමිණී පටිපද ආර සචද්්‍යවත් දුක්ක නිරෝධ තියෙන්නේ ධමානු පස්සනාවේ. අපි එතැ නද මෙනෙහි කරන්න ඕනේ ධර්මතා අපිට පුළුවන් මේ ධර්මතා කොටස් දෙහෙකට වෙන් කරන්න. භෞතික ධර්මතා අධ්‍යාත්මික ධරමතා එකන බාහිර ධර්මතා ආධ්‍යාත්මික ධර්මතා කියලා ධර්මතා කාණ්ඩ දෙහෙකට වෙන් කරන්න පුළුවන්. භෞතික ධර්මතා වලට ගිහාම අපිට ආත් නතර වෙන්න වෙනවා කායු පස්සනාව තියන මේ ධාතු විභංගයේ දී මෙ ධාත විභංගයට ගිහාාම ධාතු කියන්නේ ධර්මතා තමයි මන ධාතුගන ධර්මතා අපි දැන්නව ඇසට පේන දේවල් තියන රූප කනට ඇහැන ශබ්ද නාසේර දැනෙන ගන්ධ දිවට දැනු රස ඇඟට දැනන පහස සිතු විදී. ට සිතුවිලි. එතකොට රෝප ශබ්ද ගන්ධදර ස්පර් සිතුවිලි කියන මේ දේවල් හැදල තියෙන විදී අපිහැවවනේ මෙම හැදල තියෙන්නේ මුණාවලින්ද බෙදාාගන විදාාගන විදාාන ග හම අවසානිිතුරු වෙන්නේ මනාද පටවි ආපු තේජෝ වායෝ වරණ ගන්ධ රස ඕෝජ. එහෙමන අපි සිද්ධාන්තවලින් පැහැදිලි කරත් දිගෙන ගත්ත පටවි අදස්වභාවය ආපෝ එක්වෙන වෙං වෙන ස්වභාවය තේජෝ උෂ්නත ස්වභාවය වායෝ එක තැනකින් තව තැනකට ගමන් කරන ස්ුභාවය වරණය ගන්දය රස්සේ ෝජා කියයන ශක්තිය. එතොර මේ අට ශුද් අෂ්ඨ කරකිෙනීම ශුද්ාෂ්ටක මයි බෞතික ධර්මතාවය. එත් අපි මෙතැන දිකාරණ භෞතික ධර්මතාවය දකිනය නව වෙනුවට ආධ්‍යාත්මික ධර්මතාවය දකින්න තමයි හතැන්. කොමද ආධ්‍යාත්මික ධර්මතාවේ දකින්නේ. මෙ සිත හැදෙන විදි සිද්ධාන්ත වශයෙන් අපි ගෙන ගන්නු. අපි මේක ගොඩක් කතාගරලා තියෙනවා. සිත හැදෙන විහම කොහොමද සිතක් හැදෙන්නේ කොහොමද සිතක් හැදෙන්න්න අප මෙන්න මේ දේවලටි අවශ්‍යවරුම. ඇස ඕන රූපය ඕනේ ඇහැක් ෝනේ රූපයක් ඕනේ ප්‍රමාණවත්ද නැහැ පෙනනීම හැදන්නන ඇසටත් රූපයටත් අමතරව එතන ක්‍රියාකාරීත්වයක් තියෙන් නොනැ එකටෙන විඤ්ඥාන ඇසත් රූපයත් විඤ්ඥාණයක් තමයි පැෙනීම හදන්න. කනල් චබ්ද විඤඥාණයයක් තමයි සීම හදන් නහයක් ගදත් විඤඥානය අත්තමයි ගදදන හදන් දිවතරසත් වි ඥානය අත්තම රසදන හද ඇත් ස් පපර්යයක් විඥානයඇත්තම ස්පර්ශ්න හදන්න මොල සිත විල්ලත් විඤඥානයඇතමයි මතක් වවීම හදන්න. තර පෙනීම හැදන සාදක තුනක් ඕනේ අභ්‍යන්තරාතනය බාහිරායතනය විඤ්ඥානය. ඇසම් හැද තුනක්කෝන මනාද අභ්‍යන්තරාතනය බහිරයතන විඤ්ඥානේ. ගල්දැන අභ්‍යන්තරාතන බාහිරාතන වින්නා එතකොට අභ්‍යන්තරායතනය කියන්නේ ඇස කණනාශ දිවිවශරීරයේ මනස බාහිරාතනයකය රූප ශබ්දගදර සිස්පෂ සිිතුලි. එතකොන මේ අභ්‍යන්තරායතනේ බාහිරායතන දෙකම හැදිලති එන්නේ පටව්‍යාපපුතේජෝවාය වර්න ගන්දර සෝජාවලින් කියෙලාට වෙන්ං කරන පුුවන් රූප එවක්කොම රූප කෙලාට වෙන් කරන්න පුුවන්. හැබැයි මේ විං්ඥානයක් අපි වෙන් කරල බලනවා. දම්මාන පස්සනාව කියලා කියන්නේ ඇත්තටම විබජ්ජවාදය. විභජ්්‍යවාදය කළක බෙදාවෙන්කොට සත්‍ය දකිනෙක් බෙදල බදල 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 බෙදල බදල බෙද මුල් සුභාව මොවාගේද කියලා දකිනන්නකම කිනකම අපි කරන්න හදන් බෙදාගෙන 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 අනති නැගන පෙනනීම කිය සිත අපි බෙදුව කොටස්තුනකර සතරූපයත් විඤඥාය ඇස රූපය අපි දන්නොවද හැුණන ශුද්දාශ්ක කලින් විඤ්ඥානය කියන ස්වභාව අපි බෙදල බලන්න තම හද එතවට මේ වි්ඥානය කියන්නේ අපි උපමාවක් විදිරගත් උත්තේහම ඩ්‍රයිවාගේහි වාහනයක් එලවන ද්‍රයිව කෙනෙක් රියදුරෙක් වගේ. මංහනවා මේ රියදුරා ගෑනද පිරිමිද. ඔබ කියන පුළුවන්ද. බැහැනි ඇයි රියදුරුත් ඉන්නවා පිරිමිරියදුරුොත් ඉන්නවා. අදාලනෑක රියදුරාගෙන රියදු රිය පදවන කියන ස්වභාවතමයි රියදුරුකන්. හැබැයි පුද්ගලයෙක් දරියදුරා කියන්නේ පුද්ගලයක් කියල ගත්තොත්තේම ඒ පුද්ගලයා වාහනේ නවත් තල ඉස්පරිතාලට කියලා බෙහෙත් දෙන්න ගත්තොත් අපි එයාට ඩ්‍රයිව කියල කියෙන ඩොක්ට කියරද ඩක්ට කියලෙන ගෙන එතක ්‍රව ඩක්ට වෙනවා. ඒකම මනුසර ඩක්ට කියන ොලන් ටචක් කියන්න ලන් ්‍රව කියන්න පුලන්කු කියන්න පුළුවන්ටේල කියනල මේ කරන වැඩෙත් එක්ක නම් වෙනස් වෙනවා. එකන පුද්ගලයට නෙවෙෙනේ නමදාන කරන වැඩ ටිකට ක්‍රියාකාරකම් ටිකට. තර මේ විං්ඥානය කියන්නත් කෙනෙක්වත් දෙයක්වත් නෙවේ. කරන වැඩ ටිකකට කියන නමක්. ක්ද කරන වැඩ ටිකකට කියන නමක් වැඩ කීයකට කියන නවක් දෙ විඤ්ඥානය කියන්නේ. සම්පූර්ණයෙන් ගත්තුොත් නම් එකමාරුයි වගේහි එන්න පුළුවන් සම්පූර්ණයෙන් ගත්තුත් විඤ්ඥානය කියන්නේ වැඩ පනස් දෙකකට කියන නමක්. විඤ්ඥානයක යන වැඩ පනස් දෙකට කියන නවක් හැබැයි ප්‍රධාන වශයෙන් වැඩ හතයි එකනත් පහක් ප්‍රමුmukaයි දෙකක් ලක්ෂණ ර ඩ පහකට කියන නමක් තමයි විඤ්‍යානය කියන් තර විඤ්ඥානය කියන මේ ප්‍රධාන වැඩ පහට මනාදේ වැඩ පහ අපි බල දැපිත ැමුලීමම ්‍රයිවකෙන එකත්ොත් එහෙම සුක්කානම කරනවාගේ අරක දානව ක්ේට පාගෙනවා බ්‍රේක්්ාගෙනවක් ලච්ච ක පාගන ඔන්න වැඩ පහයිනි එතර මේ වැඩ පහ අපි ඩ්‍රයිව කිය අමතර සිගනල් ලයිඩ් න හෝන් ගනව යිපරගොන් කරනවා එට්ලයිට් ගානවා ඇ විදි රේසිය ගොන් කනව රේඩිය ගෝන් කරනවා ඒ විදිර ඒඒඒව ගොක් කන්නාඩිය පහත් කරන ස්සන හැිපුරුවණ දෙ පැතින සයිට කන්නාඩියය හමිහා කරනු මේ විදිහට වැඩ ගොඩක් තිබට හැබැ ප්‍රධාන වශයෙන් අවශ වෙන් අර වැඩටික ඒවගේ විඤ්ඥානය කියන්නේෙත් වැඩ ගොඩක් වුණනාර වැඩ පනස් දෙකක් වුණාට ප්‍රමුක වැඩ පහක්ති මනාද පා අපිඒක මුලින්ම මෙහමිගෙන ගමකු සිතක් හැදෙන්න්න අවශ්‍ය පියවර පහක් ස්වභහාවයන් පහක් අපි කරගනවා ධර්මතා පහක් ධර්මතා පහක් ධර්මනය අදපාඩම අද කියලදන්න හදන දම්මානු පස්සන එතකොට ධර්මතා පහක් දැවුණු නත්මනත් ධර්මතා පහක් පළවිනි එක තමයි යොමු වෙනවා ඇසට කරණට නාහසේ දිවට් ශරීරයට මනසට යොන ොමුම වෙනවා ඊළඟ එක තමයි එකක් එකකට ෆෝකස් වෙනවා යොමුවෙලා ඕන ඇහැට යොමුණ එකකට ෆෝගස් වනාා ද මේ මයිකට ඔන්න ෆෝගස් වුණා මෙන්න වටාපතට ෝගස්සුුණාන පස්ස න පාලියෙන් කිව්වා යොමු වෙනට ගැන මනසිකාර තෝර ගන්නවට එක හෝර ගන්නවන එකක් අහම්ු ලෙස ගන්නවට අපි ගෙනවා එකරි එක ෆෝගස් කර ගන්නවට අප ගෙන පස්ස ල්ිගත දේ පිලිඳ ඇවෙන ප්‍රිය අපප්‍රිය ස්වභාවයට අපි කේනවා වේදනා ඒවා සපයකට දාන ලහුණනට ඒ මොක්දගේල අපි හඳු ගන්න ස්ොභාවයටට අපි කේවා සංඥා ඊටස අප සිත හදන සිත සකස් කරන ස්වභාවට අපි කියනවා චේතනා ඔන්න මනසිකාර පස් වේදනා සංඥා චේතන අදරිිකත් පාලි වගේ ඔබට පැහැදිලි වෙන ටක් ගැම්ඹුර වගේ හිතන වෙන්න පුළුවන්නේ ගැඹුරක් නේ හරියට තේරුම් ගන්න පාලි වචනටි මතක් කරලා යොමු වෙනවා එකකට ෆෝකස් දෙෙනවා කැමැත්තාක මැත්තදානව ලකුණු කරනවා සකස් කරගන්නවා. අන්න එකට කියෙනවා නාම ධර්ම.න්න ධර්මතා.උනා ධර්මනාදේවැටික කියන්න නාම ධාර්ම. එතකොට සිත් විඤ්ඥානයේ වැඩ ටිකට අපි කියනවා නාමධර්ම මේ නාම ධර්ම ක්‍රියාත්මක වීම තමයි අපි විඤ්ඥානය කිය නමින් හඳුන්වන්නේ තර වි්ඥානය කල දෙයක් නැහැ ත්‍රවිඤ්ඥානය කියල දෙයක් නැහැ ඩ්‍රයිව කියල කෙනෙක් නැහැ වාහනේ පැදවීමේදී ඩ්‍රයිවර් තමයි එක ඩ්‍රයිවර වගේ එක හරියට නිකං අලුතෙන් තියෙන කාරය එකක් වගේ ටෙස්ලා කාරක වගේ ගත්තුත් එහෙම ඒක යෙනවාව ටෝ පයිල් ඒක වාහනේ ස්වයංක්‍රීය පැදවීමට යොමකරන්න පුළන් තට පුදගලෙක් නැතුව ස්වයංක්‍රීය පැදවීමකට යොමුගොලොත්ත හෙම මඟහ කවද ්‍රව එම ්‍රව කෙනෙ නැහැ හැබැයි වැඩටි එකක් නැද්ද තියනවා අන්නස්ොයීය වාහනයක් හැදවීමගේ තමයි මේ විං්ඥානය වැඩකිරීම. ිතු වි්්‍යානය කියල කෙනෙක් වෙනම නෑ මෙහයවන්නේෙක් නෑ හැබැයි වැඩටිකක් නම් තේන්න තියෙනවා. ඒ වැඩ ටිකට අපි කියනවා නාම ධරම සිත හැදෙනකොට අපි තේරුන් ගන්නවා එනම් මේ නාම ධරමටිහික එකතුවක්. නාමධර්ම ටිකක් නිසා තමයි මේ සිත හැදෙන්නේ. දනාම තරම කියන්නේ මනාද යොමන එක කල්ල ගන්න කැත්ක්කමැදන්න ලුණ දන්නන සකක්ස්න වන දැන් අපි අල්ලගත්තකිිලිතුම් මේක ද යොමු වෙලා මේක අල්ලගත් පස්ස වුණ මේක ඉස්පර්ෂව්නා කියන කියනෙ ගොඩක් අයි ස්පර්ශයනෝ කියනෙ මේල්ල ගන්නවා කියනකිනේ ස්පර්ශයනෝගැන ෆෝකස් කරගන්න පස්ස කියන්න. දැම්ම වටාපතර ස් පරස් පස්ස වනාට පස ඔබ වටාපදක් කියලා මේක සංඥාවක් ගත්ත හම ඔබේ ඇතුළේ ඇති වෙන කැමැත්තක් තියෙනවන හෝ අකමැත්තක් තියෙනවාන ඊට පස්ස අපි මේක සඥඥාව වෙනස් කරනවා අප මේක වටහාපතක් විදිෂයට ඔබට ඈතර පේන සලස්සර ළඟට එනකට වෙන ොකක් හරි විදියට පෙන්න්නනවා එතකොට ඔබට මොකෝ වෙන්න සංඥාව එකන ඇත ඔබ දකිනාව ඔබ ගෑනුල්ලමෙක් නම් ඔබ දකිනව පිරිමිළමෙක් ඇත පිමි ළමෙක්ව දකල ඔන්න ඔබේහිතේ කැමත් ප්‍රියබවක් පහල වෙන ඒ පිම ග ග ග නකො ඔබ කිනවඒ පිමි මෙන්න්නව කොඩකපු ගැනුලමේ කට බො මොද ව කැමැත්ත ප්‍රියබව නැතිවෙලා යනවා අර දාන සංඥාවට සාපිේක්ෂව කැමැත්තක මැත්ත වෙනස් වෙනු මංහන්නේ සංඥාව ඇත්තක්ත සංඥාව ඇත්තර මායාවක්නේ ඇයිඒ මෙතන වටාපතකි ලි සංඥාවදයමට වටාපතත් තියෙනවද නෑ තිල් ලි කෑල්ලක් තල් කොලයක් යකඩ කැල්ල පලාස්ටික්ක ඇල්ලක් තීන්ත ටිකක් මේටිකට අපි වටාපත කියලා නමක්තාගන්න එක ධර්මතාවයක් එක තමයි ස්වභාවේ ඉතින් මේ වටාපත කියලා නමක් දැම් මහම අපි ඒකට කැමැත්තක් පහළ කරගන්න උම අහන්නේ ඒ කැමැත්තැත්තක්ද නැහැනේ. එනම් නාමදරම අපි මුලාකරන වද නැද මුලා. එකට විඤ්ඥානයේ මායාආකාරයෙක්ට බුදු හාන්දුරඋපමා කරණ විද්ජාකාරයෙක්ට විඤ්ඥානය දැන්හෙතකොට මේ නාමදරම පහෙම අපිට පෙන්නන්නේ බොරුවක් මායාාවක් නම් අපි වර ඇවැත්වීමක් නම් කරන්නේ වැඩක් තියනවද පැ. පැනීමේ පලයක් ප්‍රතිඵලයක් හරවත් බවක් තියෙනවද අන්නේ එක බතු හාදුුරුව කියන්නේ මේ පැනීම කියන්න නාම ධර්ම පහේ නිර්මාණයම මායාවක්. මුලාවක් මිරිගුවක් හීනය. එදවර මේ ධර්මතාවය පැහැදිලි කරගත්තා හම මේ බෙදල බෙදල බලනකොට අපට තේරෙනවා මේකේ හරසුන් බව. සබ්බේ දම්මා අනත්හා දැන්වන්න බලන්න අනත්තා අනාත්මයි. එතන අයිති කරගන්න මගේ කරගන්න තියාගන්න අර්ථවත් වූ දෙයක් තියෙනවද. තියෙනවද බලන් දැන්නතකට මගේ කරගන්න අයිති කරගන්න මම කියල හඳුන්වන්න පොළුවන් අර්ථවද්‍යයක් එතන තියෙනවද. වෙන් කරන්න බල අපේතන ඇසයි රූපය තියෙන ඒ වෙන් කරගන්න පටවි තුළ ම ඉන්නවදන. මගේ යක් ති නොදන ප තු මයි වද මගේ යක් නොද ේජො තුල මයි නෝද මගේ යක්ති නෝදන යොතු මයි ොද මගේ යක් ති නොදන වරණගන්දර සෝජාතුල මයි වෝද මගේ තියනොද මගේ දේවල්තියනොදන. අර්ථ වද්‍යයක්ති නොදනැ. එනං ඒ බෞතික එහෙමමයි. අධ්‍යහත්මික දයාබලන්. යොමු වීම යොමුවීම තුළ මින්නවද මගේ කියල කක්ති නෝදනෑ. පස් අල්ල ගැනීම තුළ මම කියල එකක් තියනවද මගේ කියෙල කක්ති නොවදනෑ ේදනා තුල . වේදනා තුළ ම ඉන්නවද මගේ කියෙල එකක් තිනවදනෑ සංඥාතුල ම ඉන්නවද මගේ කියලක් තිනවදන ඉළඟ චේතනාතුළ ම ඉන්නවද මගේ කියලෙක් තිනවදනෑ එනම් නාමධර්ම පහතුළ ධර්මතාටිකක් තිබ්බට අයිදි කරගන්න දෙයක්වත් මම කියල එකක්වත් ඉතිරි වෙන්නේ නැහැ අන්න ඒ හිස්ස්වභාවය අපි කියනවා ඉස්තභාවය දකින එකට අපි කියනවා දම්මානු පස්සන. ඉරම දම්මානු ප්‍රස්සනා කියන්නේ සෑමදේකම මුල් ස්ොභභාවය ධර්මතාව දකින්න. ස්ොභභාව දහමය ඒකයන් ඒකතින ස්වභාවය ඒක ඇත්ත ඇත්ති සැටියෙන් දැකීම තමයි අපි කියන්නේ ධම්මානු පස්සනාව කියලා ද දම්ම ස්නාව ක රන සිත ංකල ංකල ෙදල ෙදල බෙදල ලන ද ද කියලා. අපර ොන්න බෞදති ක්කුණ ෙද ෙදර ලාල පොන්දමානු පස්සනාවක්. අධාත්මය ෞෝතියක මෙ හැම එකක්ම ෙදලවෙන් කරලා බලන්න පුළුව. ඒගේ සිත ඇතුලේ පහල වෙන දේවල් පවා අපට හඳුන ගන්න පුළුවන් ඒත් ධර්මතා ද අප රාගය කියන එක හටගන්නේ මොන ස්වභාවත් එක්කද මේ හිත ඇතුලි තියෙන ම කිව්වා විඤ්ඥානය කියන්නේ වැඩකායෙනෙ මේ විඤ්ඥානයේ වැඩ තියෙනවා පනස් දෙකක් පනස් දෙක් අපි චෛතසික පනස් දෙක ඔබට මේවා. සිද්ධාන්ත විදි ගෙන ගන්න ඕල් නං ඔය අභිධර්ම පොතක් අරගෙන අභිධර්ම විනිශ්චය හරී අිධරම වාර්ගේ වගේ හැරි පොක්රෙන ඔොඩ පුුවන් බලන්න මේ ිධර්ම කාරණනාටික ිත්ත චෛතසික රූපණ නිබාන ැබිධර්මයන් චිත්ත චෛතසික රූප නි්ාචි ත චෛතසික සිත හැදෙන අවශ්‍ය වෙන දේවල් සික ර ර රූප ධර්ම විසියටක් ඒළඟ නිබ්බාන නිර්වාණය එතකොට මේ චෛතසික පනස් දෙක ගැන වෙනම පැදිලි කිරීමම් තියෙනු ඒ පුළුවන් බලන්න ඒවගේම ඔබ අපිධරමය ඒ පිළිබඳව කෙනගන්න න්නන් වෙනම YouTube එකටත් මම දාලා තියෙන ඔබට පුුවන් බලන්න ඒ විදිහට මේ ජෛතසික පනස් දෙක ඇතු ලේ තියෙනවා රාග හැදෙන්න්න අවශ්‍ය වෙන දේවල් තර මේ රාග හැදෙන්න්න අවශ්‍ය වෙන දේවල් එක්ක තමයි අපේ ඇැතුලාන්තේ හැදෙන්නේ කාමච්චන්දය කාමයට ඇති කැමැත්ත එහෙෙන් රූප බලන තින ආසාාව කරෙන් ශබ්ධහන තින ආසාාව නහැෙන් ගන්ධ බලන්න තින ආසාාව දිවෙන් රසගන්න තින ශාව ඇහි ඉස්පර්ශල බණ තියන ආශාව අන්න එකරගෙන කාමච්චන්දය කාමයන්ට තියෙන ආශාව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මෙන්න මේ කාමයන්ට තියෙන ආශාවට අපි කරෝ කාමච්චන්දය තරමේ කාමච්චන්ද කියයනනි ධර්මතාවයක් මේ හිත ඇතුට තින ස්වභාවයා ඒ ධර්මතාවයක් විදියට දකින්න බදු හාමුදුුව රාගය අයින් කරන්න නවත්තන ගැන සරාගංවා චිත්තන් රාසරගන් චිත්තන්ති පජානාතතු රාගසිත රාගසිත බව දැන ගන්න රාග සිත ඇතිවෙන්නේ අර ධර්මතාවඇත් එක චෛත සිකඇත් එක් මංහනුව ප්‍රශ්ඥාව එතකොට මේ කාමච්ඡන්දය කියන එක ප කාමේද ප්‍රශ්නතියන කාමච්ඡන්දේද ප්‍රශ්නතින් කාමච්චන්දයයි ප්‍රශ්න තියන්නේ කාමය කියන රූප ශබ්දගන්ද රස ඉස් පර්ශ් රහතන් වහන්සේ කෙනෙක් වනත් මෙ කාමයන් පරිභෝජනය කරනවද නැද්ද කාමයන් පරිභෝජනය කරනවාකන් රූප ශබ්ද ගන්ධ රස ඉස්පර්ෂ ලබන්න නද්ද රහත් වනත් බුදුරන රහත් වනත් ලබනව ඇහැට රෝපේනවා කනර් ශබ්ධ නුව ගන්ධ රස ඉස්පර්ෂ ලබනවා ර කාමයන් වැරදි ආකාරයෙන්, වැරදි උපක්‍රමවලින් නොහොබිනා විදිහට ශිෂ්ඨ සම්පන නොවආකාරයෙන් සදාචාර විරෝධී විදිහට ලබා ගන්න වන අපිටරගෙන කාමච්චන්ද නෙවෙේ කාම මිත්‍යාචාරය. තට කාම මිත්‍යාචාරය කියන්නමි පරාඹුවන් කරාෑම විතරක් නෙවෙයි. අප ඒ දකින්නේ පරාබුවන් කරර ස්වාන්පුරුෂයන් කරයම කියනක බැඳල ද්ද වෙනෙන එකක් නවා අපි ෙන කාමත්‍ය අචාරික ඒක සම්මුතිය සාමාන්‍යය කියන එක ඉස්පර්ෂය වැරදි ලෙස ගන්න යනවා කියනගනෙන ඒත් රූපය අපට පුළුවන් වැරදි ලෙස ගන්න යන්න රප ර ශබ්ද අපර පුළන් වැරදි ලෙස ගන්න එ ගන්ධ රස්ස ස්පර්ෂ ඒක එහෙම තමයිඒ කාම්මිත්‍යචාරය ඒගේ කාම චන්දයගල කියන්නේ ඒව ලබන්න තියෙන චන්ද කියන්නේ කැමැත්ත ආසාව. තර කාම චන්දය අපේ නිර්වාණ මාර්ගය අහුරනවා. අපි හැමතිස්සෙම රූප බලබල බල ඉන්නාසන සින්දුවහා ඉනාසන ගඳවිලමුවලට ආසනන් නිතර නිරන්තර කෑම කකා ඉන්න කෑම්වලට අධිකලෙස ආසනම් ගිජුනා ඉස්පර්ශ ලබන්න ශරීරයට වින්දනය ලබන්න නිරන්තරයෙන් පෙළබෙනවන න්න නිවන දුරස් වෙන නිවන ඇහිරෙනවා කාමච්චන්ද. තර මේ කාමයට තියෙන කැමැත්ත් එ අපේ සිතේ පහළ වෙනව තවත් එකක් මකද නොසන්සුම් කාම අපේ සිත සංසුන්වෙන්නේ කාමයන්කින් තොර වෙනකොට කාමයන්ට තියෙන කැමැත අඩුවෙනකොට කාමයන්ට කැත්ත වැඩි වෙනකොට ලට කැත්ත වැඩි වෙනකට බ්දවලට කැත්ත ඩිවෙනකො ගදලට කැත්ත ඩිවෙනකොට සවලට කැත්ත වැඩිවෙනකොට අපේ සිත නොසන්සුන් වෙනවා අපේ සිත දංඟලෙනවා නිතරම සිත වේගවත් වෙනවා එතකොට මේ සිත වේගේ නිසා අපි ගන්න වැරදි තීරණය නිසා අපට වේගේ ඇත්ත එක්කම ප්චත්තාප වෙන්න වෙනවා දුක් වෙන්න වෙනවා පසු තැ වෙන්න වෙනවා එකටගෙන කු කුක්කුච් උද්දච්ච කුක්කුච්ච නොසන්සුන්කම සහ පසු ැවීම උද්දච්ච කොකොච්ච තමන්ගේ අතිවිධවවිධ වැරදි සිද්ධ වෙන්න බොළුවන් නොසන්සුන් කම නිසා කාමක්ඡන්දය නිසා කාමයටද ගිජු බවනිසා කැන මෙටිවක බලන්න තිය ආසාාව නිසාව තර නෙවේ සිින්දුවක් අහන ති ආසාාව නිසරන්නඒක දැඩල් ලෙසකට බැන්ඳු බැදුනුත්තේ සම්කම එකෙන්න අපිතම ඔබට තියන භාගයක්ලියන් ඔබටරිතින් කාමච්චන්ද වෙනවා කාමච්චන්ද වෙනගැ සිදුහන් අස වනවා ගිජුවෙනවා රූ ප්‍රාම රූප බලන්න ගැන චිත්‍රපට බලන්න නාට්‍ය බලන්න කතා බලන්න ඔන්න ගිජ වෙනවා ඒවස උත් උදච්ච හිතන සන්සුන් හිතම දෙසම කියන්නේ පාඩන් කරන්න මේ ඒර්ක බලන් අර්ග බලග අර්ග බල අර්ග බල අර්ග බලන් අන්න උද්දච්ච. ඒවස් මොකද වෙන රි භාග පේල් කොකොච්ච පසුතැවෙන. ඒ බල දටසැනෙන කොච් දච්චක කොච් මච්චන්දය නිසා ඒවගේම කාමච්චන්දය නිසා තවත්තේවතියෙනවා මොකක්ද විචිගිච්චා නිතරම සැක ඉන්න නැතිවේයිදන්නේ මට මේක ලබාගන්න බැරිවෙේදන්න හැමල යින් සක ජීවත්වවෙන්න වෙනවා අපි ඕන ඕනම දේකට දැඩිව බැඳනුත්ත හම අපේ සිත නිරන්තරයෙන් බයෙන් ඉන්නවා නිගරන්තරයෙන් සැකන් ඉන්නවා අන්න එකට අප කියනවා විච්චි ිච්චා ඔන්න බලන්න කාමච්චන්දය එක් තිෙනවා උද්චුකුජ්ජ විසිික ච්චා කාමයන්ට ඇති කැමැත් එක් ආසාවත්්‍ය එක්ක මොකද වෙන්නේ උද්ද්චොකුකුච්ච දුවනගති ස්ස පසුතවීමයි සැකය ඇති වෙනවා. සමහරතැන්වලදී කාමච්චන්දයට වඩා තිීන මිද්්‍යය ප්‍රමුක වෙනවා තිීන මිද්්‍ය කියන්නේ කාමයන් සඳහා තියෙන අක්ක මැත්තවගෙන ඇකට ගැනෙ කිසි මන හැ ඒට යන්න කැමැත්දන් නිකන් කැමති මලානික බව ප්‍රබෝධයක් නැහැ. කම්මැලි ක්‍රියාවන්න්න අකුලනව සිතිවිලි දන්න කැමතිනය ච්න හදන්න කැමතිනය ක්‍රියාහදන්න කැමතිනෑ අන්න බාහිරෙන් වෙෙන් වෙලා ඉන්න ස්වභාවය එකන්තය අරක එකන්තයක් මේ අනත්තන්තේ. අධික ලෙස නවත්තලා අන්න එකර නොත් තීනමිදද කම්මැලි බව. එකත් නීපරණයක් කම්මැලි බවඇ කම්මලි බව හැදෙන්න්නේයයි තීනමවිදේ හැදෙන්යයි ව්‍යාපාදයක්ෙක්. අ මැත්ත් ගැටීමමත්ක් අපේ සිත ගැටෙනකොට ගැටන තැන්වලින් අපි අක මැතිවෙනවා කම් මැලි වෙනවා දැන් අපි හිතමු අපි කැමැති නෑ කියලා යම් දෙයක් බලන් යම් කිසි වැඩසටහනක් තිෙනවා ඒ වැඩසටහන වැදගත්දයවල් කියන වුණට අපි එච්චර ප්‍රිය බවක්නේ ඒත් අපිට ඒක බල නොක්‍රමක වෙන්නේ කම් මැලි වෙනවා අපේ නිදි මත හැදෙනවා අපි කැමැති දෙයක් බලන්නනකට එහම් නිදිම හැදෙන්නේ නැහැ ඒ කම් මැලි බව හැදන්නේ අක මැත්තර සාපේක්ෂව ඔන බලන්න මේ පංචනීවරණ කියන්නේ ධරමතා ධම්මානු පස්සනාව කියන්නේ සිත ඇතුළේ පවතින ධර්මතා දකිින්. ඔන නාම ධරම දකින්න කිව්වා. පංචනීවරණ විදිහර දකින්න කිව්වා. තවත් විදිහකට දකින්න පුළුවන්ග අපට. මෙ සිත මම කිව්වා පැනීම ඇසීම ගඳ දැනීමට අමතරව සිතන එක කතාකරන එක ක්‍රියා කරණ එකත් සිතක් කියලා. ත සිත සංවර්ධනය වෙච් අවස්ථාවක් දිහාපි බලනවා. න එකත් එක්ක සිත විලි හදපු අවස්ථාවක් වචන හදපු අවස්ථාවක් ක්‍රියා හදපු අවස්ථාවක් අපි මුලිම බැලුවෝ පැෙනීම කියන මුල් ස්වභාවේ මුල් ස්වභභාවෙන් ඉහළට ගිහිල්ලා සංවර්ධනය වෙලා අවසන් වෙච්ච චිත්ත වීදියක් තුළ පවතින සිතා චිත්ත වීදක් හැදලා ඊට පස්සේ හැෙන සිත අපි බලනොවා අපි එකට කියනවා මෙන්න මේ විදියට ඒ ඇතුළේ තියෙනවා රූප රූප කියන මනාද පටව්‍යාපූතයේ ජෝවාය වර ගන්දර සෝජාවලින් හැදිච රූපති තියෙනවා. ඒකට කැමැත් තක මැත්තක් තියෙනවා. ඒකට ලකුණක් තියෙනවා රෝප වේදනා සං්ඥා ඉට පස ඒකත් එක්ක අපි හදන සිත සකස් කරනවා. ඒවගේ මේක හදන්න අවශ්‍යවෙච්ච වැඩටික මනසිකාර පස වේදනා සංඥා චෙත්තන මනසිකා. ඒකත් එක්ක පහළවෙච්ච මම වන්න රූපස්කන්දය වේදනාස්කන්දය සංඥා සංකාරස්කන්ධය විඤ්ඥාන ස්කන්දය. ඔන්න මා තුළ ගොඩනගාගන්න මා. අපිගරිිකර පං්ච උපාදාන ස්කන්ධය. අපි මේසිත් පහලවෙලා මෙ සි සංවර්ධනය වෙන අවස්ථාවදී රූප ස්කන්ද, වේදනා ස්කන්ද වෙනවා සං්ඥා ස්කන්ද වෙනවා සංකාර් ස්කන්ද වෙනවා, සංඥා විඤ්ඥාන කරක නෙ ම තුළ ගොඩනගා ගන්නාවූ මම අන්න. ඒකත් ධර්මතා අපිගෙන පංචස්කන්දය ඔබ ගහිලා සති පට්ටාන සූත්‍රය ගත්තොත් හෙම මේ ධර්මතා විදිහට නා ධර්මතා විදිහයට පෙන්නෙනවා නීවරණ ධර්ම පංචස්කන්දය චතුරාර් සත්‍යය තිය බොද්ජංග ධර්ම මෙන හැම එකක්ම පනු දම්ම මේ ධර්මතා වල තියෙනවා අපට අවශ්‍ය වන ධර්මතා අප අවශ්‍යන වන ධර්මතා හැ මෙහැම ධර්මතාවයක් ම දුහාම්මුදුරු කියන සබ්බේ දම්මා අනත්තාති අපිට අපි කැමති විදියට තියගන්න බැහැ අපිට අයිති කරගන්න බැහැ. තොර නිර්වාණ දම් නිර්වාණය ධර්මතාවයක් විදිරගත්තුත් නිර්වාණය ඇහෙම තමයි තර නිර්වාණය පවා මොකක්ද දම් අනත්තාති මට කමති විදදියට තියගන්න බෑ අයිති කරගන්න බැහැ එක තමයි ස්වභාවේ ඒ ගෙන කතා කරන්න යන්නේ මෙතැන ජෙගට සංකීර් කරනාවක්. මෙදන දැපි පැහදිලි කරගන්න ඕනේ අපි සිත හදුනගෙන යනකොට මේ සිත දිහා බලාගෙන යනකොට තුළ පහළ වෙන සිත විලිතියෙනවා. රාග දේශ, මෝහෝ ඊරසියා මෙ මේ විදියට පහල වෙන දේවල් තියනවා. ඒවත් එක් අපි බලනව ඇයි මට මෙහෙම වෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ කියට දැක්කට පස්සේ. හේතුව හම්බෙනවා අවිද්‍යාව තමයි හේතුව. නොදන්න නිසා තමයි රගගේ හටගත්තේ නොදන්න නිසා තමයි මේ තරහටගත්. නොදන්නකම දැනගැනීම සඳහහා තමයි දම්මානු පස්සනාව අවශ්‍ය වෙන්නේ පචනයේ වර ගැදැගෙන න්නනේ පංචස් කන්දය ගැ දැගෙන න්නඕන චතුරාර සත්්‍යය පිබඳව දැෙන ඉන්නන. න්න දන්නාකම ඇතිකරගන්න අවශ්‍ය දේවල් ධර්මතාටික තමයි අපි මේ පැහැදිරිි කරගන්නේ දම්මානු පස්සනාව විදිහයට එතකොට අපි දැන් දන්නවා. මානසිකහාර යොමු වෙනවා පස්ස කියන්න එක අල්ලගන්නවා වේදනා කියන්නේ කැමැත්තක මැත දානව සංඥා කියන්නේ ලකුණක් ධනවා චේතනා කියන්නේ සකස් වෙනෝ. දැ සකස්වෙන්නේ මොනවවාද. සකස්වෙන්නේ සිත පෙනීම කියන සිත ඇසීම කියන සිත ගඳදනීම කියෙන සිත රස දනීම සේන සිත ස්පර්ශ දැනීම කියන සිත මතක්වීම කියන සිත චේතනාහම් භික්කවේ කම්මං වදාමි ඒ සිත තමයි කරමය කියලා අපි කියන්නේ හැ තොට මේ සිත තමයි කරමය කියලා කියන්න එතකොට මේ සිත අපි නැවතව තවක් සිතත් පහල කරනොත් ඒ සිතයි තව සිතත් පහල කරන ොට එක තවටයක් ඇඩ්වන්ස් වෙලා ඔහො ොහ මොහොමොහොම පහල කරගෙන යනකොට අප සිත් වැලක් එක දිගට එක දිගට පහල වෙන සිත් වැල ඇතුළේ තමයි අපි කියන්නේ සිත් සමූහයට අපි කියනවා පංචස් කන්ධයක් ඉස්කන්ද ගොඩක් ඉස්කන්ද ගොඩක් කියලකෙන නන්න එතන ලොකු බරක් තියෙනවා එක සංවර්ධනය වෙච්ච සිතක් උදාහරණයක් විදිහයට මෙහෙම ඔබට මේ වටාපත පේන සිත් කීයක් විතර පහළ වෙනවද අපි අට්ටකතාාවල විදිහයට ගත්තොත් එහෙම සිත් ලක්ෂකෝටයක් විතර පහල වෙන වල් ඇසපිය ගහනකොට ිය ගහනකොට එකයි බින්දු දොළහක් විතර ලක්‍ෂය කෝටයෙන් ගුණ කරාම මහිතන එක උ බිදු ොලහක්විතරට මක් දිේ එකයි බිදු ොහක්විතර සිත්හැදනවලු අන තමයි කිය දැම් මඟහන්නේ මේ පලවෙෙනම සිතකම පලවෙෙනම සිත මේක වටාපතක් කිය ලොබ දන්නවද නෑ ඔබ මේ යොමු වෙනවා මේ කල්ලගන්නවා මේක ස්වභාවඇත්ක කැමැත්තා කකමත්තතා ප්‍රියභවක් අපරිභවක්යනවා ලකුණක්දානවා මේක මොකක් හර එකකක් කියලා මොකක්ද වර්ණයක් කියල තමයි මුලිමිමටන්නේ වර්ණ රූපයක් එකතමයි පලවෙෙන සිත. ඊට පසයෝක සස්ටිකක් වර්ධනය වෙනවා වර්ධනය වෙන්නේ කොහොමද අන්න එකයි පෙන්න්න හද. එ පේන එකත් ඇසත් රප අතර සිත පහල වෙනවත් එක්කම මොලයක් සිතවිල්ලත් අත සිත පහල වෙනවා. ඇයිඒ. මේක මොකක්ද කියලා මතක් කරන්නේ පේනවා මතක් වෙන පේනවා මතක්වනෙන පේනවා මතක්වෙන පේනෝ මතක් වෙනන පේනවා මතක් වෙනවා. ඕක වේගෙන් සංවර්ධනය වෙලා තමයි අමක වටාපතක් කියලා තීරණය වෙන්න. මොකද මෙතෙක්කල් අපි දැකපු සියලොම රූපත් එක්ක සංසන්ධනය කළ සන්ධනය කළ මේ මොකක්ද කියල සංඥාව ගොඩනගා ගන්නා. ඒ ගොඩන ගා ගත්ත සිතට අපි කියන පංචස්කන්දයක් කියලලා ඒක තමයි අ මොලයයි පෙනීමයි අතර සම්මාන්ධය ගොඩනගෙන්න්නේ. ගොඩක් වෛද්‍යවරු ගොඩක් විද්‍යාවය පැහැදිලි කරන්නේ සිත එකන පෙනීම සිද්ධ වෙන්නේ මොලෙන් කියලා එතකොට බුදු දහම හැටියට ම තේරුම් ගත්ත විද්‍යර තේරුම් න්න යෙන්නේ මොලේර නෙවෙයි පේන්නේ හැබ පේන්න මොලේ උපයෝගී වෙනවා ඇයිඒ මේ පේන එක මොකක්ද කියලා හරියට තේරුන්ගන්න වෙන්නේ මොලේ දායකත්වයක් එ මොලේ දායකත්වයක් නැත්තං. පේනම ක්ද කියල තීරණය කරන්න බැහැ එදොට පේන්නේ නැහැමගේ තමයි එතකොට මේක තියෙන තැනනව වැදගත්වෙන විඤ්ඥානය මොලේද හදවතයද ඇහේද මදාලනෑ විඤ්ඥාණයකන වැඩටිකක් ඒ වැඩටික සකස් වෙනවා මොලෙ සකස් වෙනවා ඇහ ස්තත්කස් වෙනවා කනේ ආයතන කියන හැමතැනම සකස් වෙනවා ඇස කණන නාසේ ධවශරීරයේ මනසු කෙනම ආයතන හයේදිම සකස්වීම සිද්ධ වෙනවා ඒ සකස් වෙන විදිහ තමයි පියවරටික තමයි වැදගත්වෙන්නේ හැබැයි මං මේක ලේසිවෙන්න වෙන්වෙන් වශයෙන් පැදිලිකරාට බුදු හාමුදුරුව ැ ඒ කුප්පාද නිරෝධංච එකටම පහල වෙන එකටම නැතිවෙන ධර්මතාවයක් ඔන එකටම පහල වෙන් එකටම නැතිවෙන ධර්මතාවයක් එදරම එකට පහල වෙන එකට නැතිවෙන ධර්මතාවය හඳනගන්න ඕන කොහොම දහඳුරගන්නේ පේන එක පේ පෙනනීම සිද්ධ වෙන්න අවශ්‍ය වන්න පේවරමනාද යොම වෙන අල්ගන්නව කැත්ක්කමදදාන ලකුණනදදාාන සකස් වෙන.ඒ ලකුණ ඇත්තක් ද නෑ ලකුණ මායාවක් එම් කැමැත්තම ඇත්තක්ද නෑ කැමැත්තමයාවක් අන්න එතකොට නාමදරණ පහම මායාවක් කියලාපිට තේරෙනු. දැංගතකර මංකෝ පංචනීවරණ කෙළ ධර්මතාවක උත්තයෙන වන තරමේ පචනීවරණ කියන ධර්මතාවය ට පුළුවන් පියවර තුනකින් අවම කරගන්න පංචනීවරණ යටපත් කරගෙන නිර්වාණවබෝධය කරන්න කිසේද කියේලන අද මාතෘකා විදිරදීලතිීන් ඒක මේ ටිකක් ඒකට ප්‍රමු කස්ථානය දෙන්න එදකොට අපි කටි කියෙනවත් තදංග ප්‍රහාණේ වික්කම්බන ප්‍රහණය සමුච්චේද ප්‍රහණ තදංග ප්‍රහණය කිය යටපත් කරගන්න අප යටපත් කරගන්න ක්‍රම ගොඩක් තියනවා. අපට පුළුවන් මෙහෙම යටපත් කරගන්න බලන් වෙනත් අරමුණක්මනහිරලා යටපත් කරගන්න මග හැරල දාලා. අප හිත කාමයන්ට නිදරන්තරය යොම වෙන වන අපි වනාාරමුණකටයනවා. එතෝට කාමයන් යට පත්වෙන තාවකාලික. එකන්නේ අප ඉස්සර හට එනවත් තරහ කාරේ තරමේ තරහකාර දිහාබලාලගෙන ඉදිදරිීට ගිහාම් ප්‍රශ්නයක් ඇති වෙනවා හිතේ තරහ ගොඩන ගෙනවන අපි වෙන පාරග යනවා එතකටඒ තරහ ගොඩනගැෙන කවම් වෙන වන්න තදංග ප්‍රහණය. ක භාවනාවෙන් පුළුවන් ආනාපාන සතියාදී භාවනාවක් කරල නැත්තං සමත භාවනාවක්ට පුහුණු කරල පුළුවන් තදංග ප්‍රහණය කරන්න. තදංග ප්‍රහණය කරනෝගැෙන යටටපත් කරන්න නැ රානාාපාන සතියක කරලබට පුළුවන් ආශ්වාස ප්‍රශ්වා හඳුනල ඉහ ට යනකොට ආශ්වාස හ ටයනකොට ප්‍රශ්වාස ආශ්වාස ප්‍රශ්වාස කියලාි මිනිේ භාවිකහෝස්ම ගමන් කරනකොට තොර ඉහලට යන්න වෙලා යනනම් එක අශ්වාස දිග බවහන්තුන ගන්නවා ප්‍රශ්වාස දිග බවහතුන ගන්නවා වේගින් වේගින් යන වනන් කෙටි බවහඳන ගන්නවා තුනී වෙලායන වන සසිඳදුනු බවහඳන ගන්නවා එතකොට මොකදවෙන්න හිත චට්ට ජුට ජුට්ට චුටට එකඟ වෙනවා අර ඒ හා ග්‍රතාවඇත් එක්ක මොකද වෙන්නේ අපේ හිතේ ඇති වෙනවා ප්‍රීතියක් තනි බවක් ොකද බොහෝ අරමුණුත් එක්කින්ඉදලා දැන්ගවුණ තනි අරමුණ එකට ඇවගේ ඇවිල්ල අන්න ඒකාග්‍රතාව ඇත්තෙකඔන්න ප්‍රීති ස්වභ ඇති වෙනවා ශරීරයත් සැහැල්ලු වෙලා යනවා අපේකරගෙන විතක්ක විචාර ප්‍රීතිසුකේ ඒකාග්‍රතා සහිත ප්‍රථමන් දිහානේ විතක්ක විචාර හඳුනාගැනීම හුස්මේ වේගිය අපිට තේරෙනවා ප්‍රීතිය නිදහස් බව ඒ සුකේ සැහැල්ල බව ඒ කාග්‍රතා එකඟ බව අන්න එකත් එක ප්‍රථමත් ්‍යානය තවටික් ස්තර හටකි කියලවන දුති අද්‍යානේ ෘති අධ්‍යානේ චතුෘත්ත අධ්‍යා ආකාසානංචා ඇතනේ විඤ්ඥාචංඥාතනේ ආකින් ච්ඥා යතනය නව සංජානා සංඥා යතනය කියලා ඔන්න අරූපදිහානවලත් ඔන්නන් පුහුණු කරන්න පුළුවන් හැබැ කොච්චර පුහුණු කරලා අරූපදිහානයක ඔබ සෑහෙන කාලයක් හිටියත් වැඩක් නැහැ ඒ ඉන්නහන් තමයි තියන්නේ. නැ චිත්‍රපටියය තිබ මට මතකයි මංපුංජි ාල බලලා තින සම්සාර කියල එතකරම මේ චිත්‍රපටිය තිබේ හාමුදුරුව කෙනෙ මාසගානක් මතන මාස නමයක්තු හොයි දෙක දිගට අරූපදි ානයකට සම්වදින. ත්‍රමේ රප දිානයකට සම්වදිල මේ හාමුදුර ටිබට් වල තියෙන ගල්ගූහාාවකට වෙලා ඉන්න. එද රාහරත් ගන්නන සම්පර්ණයම ගල්ගුහාව හල. ආහරවශ්‍ය වන්නෙත් නැහැකිල කියන්නේ අරප දිහාානයට සම්වදදුට. එදකට මේ හාම්දුරුවම ටවස මාසගානක නමයක විතර පස්සේ මේ අනි තාහාම්දුරුට ිල්ල එල ිය ටක් ක් නක හන්දුව නියපතු වි ලා රැවල වෙලා කෝඩ විල්ලා සම්පූර්ණයෙන්. අපි කියන්නේ තාපසේ මට්ටමටම වෙනස් වෙලා. ඉලස හාදුරක්ල ඇස් දෙ ට ගහලෙක් න්නමකො ආලෝකයට නිරාරන වෙලා නෑ මාසගන ට ඇස්ද දෙ ගට ගන ල හිම හිමින් ෙලුම් පටි ුරුල් කරලා පොඩ්ඩ පොඩ්ඩ ලෝකෙට ඇවරු කරලා අවධකරෝගන්න. අවධකරල සාමාන්‍ය තරුණ භික්‍ෂුවක්ති. අවුරුදු විසි අටක විසි නමයක් විතර භික්‍ෂවා. ඇති මේ භික්‍ෂුව ට පස්සේ සාමාන්‍ය පරිදි ඉන්නවා. න්නකොට කාන්තාවක් දකිනව කාන්තාවත් එක මිතර වෙනවා ඉරිවසේ රාගය මතු වෙනවා. අර හැංගිච්ච තිව රාගය මතු වෙලා මේ කාන්තාවත් එක යන සිවරුවැරලා සිවරුවැරලා ගිහිල්ල කාන්තාවත් එ ගහිජීවිතය ගත කරන ඉඩස් තවත් කාතාවක් තවත් සම්බන්තාවයක් හතාගන්නවා ඉට පසේ ප්‍රශ්න ඇති වෙනවා ඉට පස ආයිත් මෙහාමුදුරු පසුකාලීනව පැවිදි වෙන. එමතමයි සම්සාරගෙන ඒෂ කතාවේ සරලා අදහස්ස. ඇඒක පෙන්නන්නේ. නේව සංඥා නාසංඥා යතනය වගේ ස්වභාවේකටග හිල්ල හිටියත් එයාල් සිතක අඩාගෙන වැටන්න පොළුවන් මොකද තදංග ප්‍රහාණය කියන්නේ අවබෝධයක් නෙවෙේ ඒනින් අර බෝලයක් යටකරගෙන තද කරගෙන ඉන්නවා වගේ තමයි අතහැපුගමන් ආයිත් ඒ සිය දහස් ගානක් වේගෙන් උඩට මතු වෙලා එන්න පුළුවන්. එනම් තදංග ප්‍රහණය සාර්ථක ක්‍රමවේදයක් නෙවෙේ තාවකාලිකව සාර්ථකයි අපට යම්යම් අරමුණු විෂ්ඨ කර ගනීම සඳහා විකම්බන ප්‍රහණයක ඇැනමකක්ද වික්කම්බන ප්‍රහණය කළ කියන්නේ අපි මේ අභ්‍යහාස කරනකොට චිත්තානු ප්‍රසනාව වඩනකොට දම්මානු පස්සනාව වඩනුවට කායනු ප්‍රසනාව වඩනකොට අපේ සිත ඇතුළේ මේ විදර්ශනාව පැස්සනාව ස සතිපට්ඨානේ පුහුණු කරනකොට පොඩ්ඩ පොඩ්ඩ සිතේ ප්‍රතිශත වශයෙන් බිඳ වැටෙනවා රාග දවේශය මේ මෝහය හිතේ තියෙන අකුසෙල ධර්මයන් ක්ලේෂ බිඳ වැටෙනවා පංචනීවරණ කෙටියෙන් ගත්තොත් පංචනීවරන ප්‍රතිශත වශයෙන් බිඳ වැටෙනවා. අපගරිකෙනවා වික්කම්බන ප්‍රහාණය. ඒවගේ අප විතර්ශනාව දැඩිව කරලා මුල්සව භාාවයන් අපට උපුට දාන පොළුවන් වුනොත් අප කරව සමුච්චේද ප්‍රහාණය ආයිත් නැවත හටගන්නේ නැතිවෙන්නවා. ට මංගහනුව ප්‍රශ්නයක් රහතන් වහන්සේට කාමයට තියෙන ගිජුකම ආසාවන නැති වුණට කාම ආස්වාදය ඇද කාම ආස්වාදය තියෙනවා යන රූපය ශබ්දය ගන්දය රස ස්පර්ශය ලබන්න නැද ලබන හැබැ ලැබුවට උන්වවාන්සේවට අපේක්ෂාවක් ඒක අයිතිකර ගැනීමක් අල්ල ගැනීමක් නැවත නැවත බලාපොරොත්වීමක් න තිනිසා උන්වහන්සේගේ සිත කඩාවැටෙන්නේ නැහැ නම පංචනීවරන කියන දේවල් අපි කළවනා කරණය කරගන්නවා මිසක් ඒවා පට දාල පැනලයන්න බැහැ කළමනාකරණය කරගන්න ප්‍රධාන කරම තුනයි තදංග ප්‍රහණය විකම්මන ප්‍රහණය සමුච්ජය ද ප්‍රහණේ තදංග ප්‍රහණයතාව කාලිකයි කෙනෙක්ට කියන පුළන් හාමුදුරණයම දවසට පැතුනක් භාවනා කරන කෙනෙක් ආනාපාන සතිය මෙහෙම භාවනා කරනවා හැම දෑම කරනවා මගේ සිත දැන් නිවිලතියන්න ඔ එහෙම තමයි ආනාපනසිති ආදී භාවනා කරනකොට සමත භාවනාවට නොකට හිත නිවෙනවා හැබැයිඒ නිවීම ාව කාලිකයි මම අධදැකවෙන් කියන්නේ මම සෑහන භාවනාව කරලා තියෙනවා පුංචිකාර අවරුද්ධහතුනේ දම් භාවනා කරලා තියෙනවා හැබැයි ඒ භාවනාව අතහැරල කලක් හිටියොත් එහෙම ඔබගේ සිතන ඇවත පරණ තත්ත්වයටත් වඩා අන්තත්වයට පත්වරෝ. එහෙම අත්තැකමුත් මට තිබම්. එකන අපේ සිත දියුණු වෙලා නැහැ ටිකක් පිරිහි සමත භාවනාව කලාක් කරලා අතහරල දැම් මහම දර්ශනාවක් මුගක්වත් ධර්මයක් නැතුව සමත භාවනාව කලාක් කරහම කරනකං සිත නිවිල තියෙනවා හැබැයි අතහැරිච්ච ගමන් අ පරනැති බටත් වඩා වේ වැඩි වශයෙන් ඇවිලෙනවා අපි සිත පල්ලෙ හට පසු ගාමී වෙනවා විතරයි. එරම් සමත භාවනාව කරාට මක්නෑ ඒක නරකයිනෙවේ ඒකත් එ විපස්තනාව විදර්ශනාව ධරමය සති පට්ටහනය ඒත් මිශ්්‍ර කරගන්න ඕන එකතු කරගන්නන ඒක නැතුව අපි කොච්චට සමත භාවනාව කරාත් තාවකාලිකයට පත්වීමක් විතරයි වෙන්නේ. ඇයිතැන පරිස්සං වෙන්න ඕනේ. එනම් කෙනෙක් භාවනා කරන්න ගුඩා කැමති විච්ච කෙනෙක් වන්න පුළුවන් පරිස්සං වෙන්න. ඔබ කෙලෙස් තුනීවීමක් විතරයි වෙන්නේ ෂයවීමක් වෙන්න නැහැ. තුනීවීමක් යන යට පත්වීමක් විතරයි. ෂයවීමක් වෙන්න නං ෂයවීමක් කරගන්න නං ඔබ සති පට්ටානෙ වඩන්න ඕනේ දම්මාන ප්‍රස්සනවාදී භාවන වඩන්න ඕන ඒව කරන්න කොහොමද එදින දා ජීවිතය. සාමාන්‍ය ජීවිතය කරන්න ඕනේ. ඉන්දර්ගෙන වෙෙන් වෙලා ඇස්තක වහගනම කරන්න ඕන කල එකක් නැහැ. එම කරන්න මටනම් තේරෙන්න්නෙත් නෑ තරම චිත්තනන් පසනාවගේ භාවනාවක් ඇස්තක වහෙන පැත්තකට වෙලා කරන්න ගිහාම ඒ වනයක් කෘතිමයි වගේ මට තෙරෙන විදිහයට මොකද අපට ඇහත්තෙක් කරමුණු නැහැෙන නත්තේ කරමුණු නෑ නාසේදව ශීරයත්තේ කරමුණු නැනේඒත් අපිට එහෙම ඉඳගෙන කරන එක හොඳයි මුලින්ම අභ්‍යාසේ තේරුම් ගන්නगा මුකක්දමං කරන්නගෙල තේරුන්ගන්නකම් පමක් නැහ. හැබැයි ඒක හරියට පැහැදිලි කරගත්තර පස්සේ අපි සාමාන ජීවිතය තමයි ගත කරන්න. දාාරණයකදට වාහනයක් ඩ්‍රයිු කරන්නේ ඉගෙනගන්නෙනෙක් කාක් කාරයක පිටනියකට හරි කොහර කවරුත් නැති තැනකට දාලා පැදල පුොහුණුනාටකමක් නහ. හැබයි හැම දෑම පිට්ටනිවල පැදල හරරින්නේ නෑම් මහ පාරට දාලා පාරේ වාහනත් එක්ක මිනිස්සු අතරේ පදින්නේ ඉගෙන ගන්න ඕන. ඒක කරන්නඇතු අපි හැමත් දදාටම. පිට්ටනිය වාහනෙ පැදැදැදිඉන්ඳලා අපිෙන අපි වාහනේ පතින හොඳර දක්ෂ කියලා ඒත් පහරට දාපුකුමන් හප්ප ගන්න ඇයිති පිට්ටන මිනිසු නැහැනි කාරණැහැන එක තැන කරගෙනදීන් ඒ වගේ තමයි අපි ඉඳගෙන පැත්තකට වෙලා නනා පනශතියාදී භාවනා කරලා ඉන්දගෙනවෙං වෙලා භාවනා කරලා සමා ජයටගේපුගම අපේ තියෙනර හිතේ තියෙන සමාධිය විවේකය නැතිවෙලා යන. එනං ඔබ බස් එකේ යනකොට මිනිස්සු තෙරපිල පිරිලා හිරවෙලා යන අතර ත්රන්න සති පටාන ට ෙමත් කර තියනවා. මන් සෑහෙන විවිධ පරීක්ෂණ කරලා තිය නො අත්තදා බැලින් විදිහට මේ භා්‍යාසිය කරන්න පුොළුවන්ද කියලා. බස්සක යන කකොට හිරවෙලායන කොට සාමාන්‍යයෙන් එකයි ඇහතල ඉහට විතර ඇක්ගහම බස්සකොට ඔබට ඔුන්දටම තේරනව කරන්න පුළුවන්ද බැරි කියලා. මොකද මිනිස්සු හිීරවෙලා යන්න ඉඩමදි අන්න එහෙම මට්ටම. අවස්ථාවන් ලැබෙන. ඒවගේ මට මතක ඉස්සරම දුරපල්තිවල භාව වැඩ සහන වලට හෙම ගිහම. ඒ පැතිවල වැඩසටහන ද සතරක් වැඩ සහන කරනකට හිත ගඩක් නිවෙන. අපත් නිවෙන වන මිනිසුන්ට කියර දෙෙනකොට පුහුණු කරනකට ඒක අපිත් පුහුණු වෙනවා ඒ වෙලාව එතකොට අපේ හිතත් ගොඩක් නවෙන. හැබැ ඉවරවෙලා එන්න වෙන්නේ බස්සක. එතකොට අර කොළ මතංගල්ගේ බස්ෙක නැගලයි නකොට ඒ බස්සක යන්නන්නේත් ගුඩාක් වේගෙන් යනවා ඒවගේ මේ බස්ක පිරෙන්න්න සැෙනග. හවස් වෙනකොට මිනිස්සුන්ට දාඩිය දාලා වැඩිට ගිහිල්ල විල්ලා හිර වෙලා ලමයි ඉන්නවා හරි අමාරයි. හැබැයි ඒවෙලා වෙත් අපි උත්සාහ කරන්න රෝණේ අර පවත්වගෙන අප සමාධිය පවතින වද නැදකෙලා තේරුන්ගන්න ඒක නැත්තං පවතින් නැත්තං ඒකට හේතුව තමයි අපි ඒත් තදංග ප්‍රහණය කරගෙන තියන්නේ බාහිරය වෙනස් කරලා අභ්‍යන්තරේ වෙනස් කරගෙන තාවකාලික හැබැයි අපි රදවෙන්න ඕන මේ බාහිර ප්‍රශ්නෙත් එක්ම අන්නේ ඇවිලෙන තැන නිවී ඉන්න. ඇවිලෙන තැන නිවෙන්න පොරුදුවෙච්ච කෙනා තමයි හරියටම මේ සතිපට්ඨානේ අල්ලගත්ත කෙනා. හරියට සතිපට්ඨානේ ඔ බල්ලගෙන නම් ඔබට ඇවලෙන තැන්වල නිවිල ඉන්න පුළුවන්. දැවෙන තැන්වල නොදවේ ඉන්න පුළුවවා. ප්‍රශ්න ඇතිතැන්වල ප්‍රශ්නඇති කරගන්න ඇතු වෙන්න පොළුවන් හිත වේගෙන් වැටෙන්න්න ඕන තැන්වල වැටෙන්නැති වෙන්න ඉන්න පුළුවන්. අන්න එහිම ඉන්න පුළුවන් මනසක් ඔබ ගොඩ නගා ගන්න ඕනනං මේ කායන පසනාව වේදනානු පසනාව, චිත්තාාන පසනාව ධම්මානු පසනාව පුහුණු කරන්න. පංචනීවරණ හඳුනගන්න. තදංග ප්‍රහණයේ වෙනුවට පොඩ්ඩ පොඩ්ඩ හරි. තදංග ප්‍රහණය වගේ ප්‍රතිඵලදායක නෑ වික්කම්බන ප්‍රහාණේ. තදංග ප්‍රහණයකන් එක භාවනාව කරාට පස්සේ ලොකූ යටපත්වීමක් වෙනව කෙලෙස්සලා හැබ සති පට්ඨානය වඩනකොට ඔබ එහෙම කෙලෙස්සල යටපත්වීමක් වගේ ලොකෝට පයෙන්නේ නැහැ. ඒ ප්‍රතිශත වශයෙන් සීියර දශම ගානක් තම අඩුවෙන්න්නේ දොට ඔබට සාමානයෙන් ගොඩක් කල් ගිහාම තමයි පුංචි වෙනසක් පේන්නේ. ඒ වනාට ඒක සාර්ථකයි අරථාවකාලිකව ගොඩක් යටපත් කරගන්නවට වඩා හිමිං හිමිින් හිමිින් හිමික්ෂ කරගැන්නනිික සාර්ථකයි මොකද අර යටපත්වීම නැවත ගොඩනැගුණට වික්කම්මන ප්‍රහණයේදී නැවත ගොඩනැගෙන්නේ නැහැ. අන්න ඒක හොඳර තේරුන් අරගෙන මෙන්න මේ කියපුවාකාරයෙන් ධම්මානු පස්සනාව ජීවිතයට එකතු කරගෙන නිර්වානවබෝධය කරා යන්න හැවදනාටම ශක්තිය ධෛරිය වාසනාව උදාාවේවාකිලපි. තෙරන් සරණ හැමදරනටම. අපේ ආර විහාරයේ ධර්මශාලාාවව භාවනාශාලාාවව සහ විරමන්දරෙන් යුක්ත ගොඩනැගල්ලේ පලවිනි ලබ්ක අසංකරලතියන ඔබට දැම්මේ පිටි පසේනවාගේ. අපට ඉදිරියට තව ස්ලැබ් දෙගක් දාන්න තියනවා ඉතින් ඒ කටයුත්නඳහා ඔබගේ දායකත්වය හැකිප පමණින් ලබා දෙන්න. ර ද පුළුවන් ටය තු සිද්ධ කරග කියෙලා පළුවන් හැමද නම් පිට ල්ව ජවත්වන පුළුවන් හැමද නාවම හැකි අවුරෙන් දායකව එක රක අර්ථකය තත් අපිටත්ඒ කරන අනුග්‍රහයක් පේවි මේ විදිී කටයුතු දිිකටම කරගෙන යන්න මේ වැන් යපන මේ කර්මාන්තය යදන පිරිස ඉන්න වෙති ඒ පිරිස වැඩ නැතු යට ජවත නද මේ ොද කට උත් ක් සිද්ධරගෙන යන කො සි ක ෙො බරක් ම ද කට ත් ද ක ක්. මේ වගේ කටයුතු කරන්න බැරවුණනාට මේ කා කොදු කට යුත්ක් සිද්ධතරන කොට ගෙන් ොඩක් දෙනයටට අනුප්‍රයක් වෙනවා. තිින් හැකි හැම දෙ නාව මේ ස්ාන ඉදිකකිරීින් කටයේතුවලට දායක වෙන්නෙ කියළ මතක් කරනවාව දාාන ශාලාව ධර්ම ශාලාව සහ විහාර මන්දිරෙන් යුක්ත අලත් ගොඩන ගිල්ලත, ඔබේ හැකි උප්පකාරය ලබා දෙන්න හමද නාතම තෙරවාवाන් සරණයි.